ඔන්න අද අපි හදමු වදමල් ඩ්‍රින්ක් එකක්. එහෙනම් අපි වැඩේට යන්. එතකොට වදමල් ඩ්‍රින්ක් එක සාමාන්‍යයෙන් කියනවා මේ කාන්තා පාර්ශ්වය අතරේ වදමල් ඩ්‍රින්ක් එක හරි ප්‍රසිද්ධයි. ඒකට හේතුව තමයි වදමල් ඩ්‍රින්ක් එක බිව්වහම වදමල් අපි මෙහෙම බිව්වහම තේ එකක් විදිහට හෝ ඩ්‍රින්ක් එකක් විදිහට සුදු වෙනවා. ඒත් එක්කම ඉමුනිටි සිස්ටම් එකට හොඳයි. වගේ ගොඩක් මේක හොඳ ප්‍රතිලාභ තියෙනවා කියලා කියනවා. රයිට්. අපි වදමල් එකේ දැන් කලර් එක අපි මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න එපේ. එක්ස්ට්‍රැක්ට් කරගන්න උණු වතුර මේකට දානවා. උණු වතුර දාලා ටික වෙලාවක් මේක තියන්න ඕනේ තැම්බෙන්නේ. තැම්බෙන්න තිබ්බම කලර් එක එක්ස්ට්‍රැක්ට් වෙන අපිට පේන්න ගන්න. අපි දැන් මේක හොඳට තැම්බෙනකන් වදමල් ගැන චුට්ටක් කතා කරමු. වදමල් කියන්නේ හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් අපි අවට තියෙන මල් වර්ගයක් නිශාක වර්ගයක්. මේකට සාමාන්‍යයෙන් කියන හිබිස්කස් කියලා තමයි ෆ්ලවර් කියලා තමයි කියන්නේ. ඒතර මේකේ ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධයි. දැන් අපි වදමල් හදන්නේ ලස්සනට උනාට ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධයි මේකේ ටී එකක් හදනවා. එයාලා ඒ කියන්නේ මේ මල් වේලලා තේ එකක් වගේ හදලා බොනවා. ඒතර මේක හරි ලස්සනයි රතු පාටට එනවා. ඒත් එක්කම මේකේ ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඉතින් ඒක නිසා මේක කැන්සර් වලට හොඳයි කියනවා. ડિප්‍රෙෂන් එක අඩු වෙනවා, කොලෙස්ටරෝල් අඩු වෙනවා. ඒත් එක්කම බර අඩු වෙනවා, බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරනවා, බ්ලඩ් ප්‍රෙෂර් එක පාලනය කරනවා, කිඩ්නි වලට හොඳයි, ප්‍රතිචක්‍රීකරණයට හොඳයි, කාන්තාව ලස්සන වෙන්න මේක බොනවා. එතකොට ගොඩක් ඇඩ්වාන්ටේජස් තියෙන දෙයක්. එතකොට මේක හොයාගෙන හොයාගෙන යනකොට මේක ලෝකෙ විකිණෙනවා. මේ මල් තේ කොළ විදිහට මේක විකිණෙනවා. මේක පානයක් විදිහට බොන්න පුළුවන් පානයක් විදිහට විකිණෙනවා. ඉතින් ඕගොල්ලන්ට මං හිතන්නේ ටිකක් පොඩි රිසර්ච් එකක් කරන්න වෙයි. රිසර්ච් එකක් කරලා ඉතින් අපේ රටේ මේක හරි ලේසියට හැදෙනවනේ. ඇතිලා අපි ඔක ගණන් ගන්නෙත් නෑනේ. එතකොට මේක ප්‍රොඩක්ට් එකක් විදිහට ලෝකෙට ගෙනියන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන් දෙයක් මේක. වදමල් වල මේ එක්ස්ට්‍රැක්ට් කරලා මේ වදමල් වල ටී එක. ඉතින් ලෝකෙ ගොඩක් මිල ඉහළ මිලකට විකිනෙන දෙයක්. ඉතින් ඒකත් චුට්ටක් රිසර්ච් එකක් කරලා වැඩේ පටන් ගන්න පුළුවන්. හරි. දැන් නම් තැඹිලි ඉවරයි. දැන් යන් ආයි. සම්බන්ධ වෙච්ච ගොඩක් කට්ටි බලන ඉතින් මම කවුද කියලා. මම ඇත්තටම වෘත්තියෙන් රසායන විද්‍යා දේශකයෙක්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මගේ වැඩිදුර අධ්‍යාපනය ලැබලා මගේ පන්ති තියෙනවා විශේෂයෙන් මහනුවර ප්‍රදේශයේ මගේ රසායන විද්‍යා පන්ති තියෙනවා. ඒත් එක්කම ඔන්ලයින් මාධ්‍ය ඔස්සේ රසායන විද්‍යා පන්ති 2024 25 සහ ඊට පස්සේ පටන් ගන්න 26 පන්ති පටන් ගන්නවා ළඟදීම. ඒත් එක්කම 6 සිට 11 දක්වා ශ්‍රේණිවල දරුවන්ට ප්‍රායෝගික රසායන විද්‍යා වැඩමුළු මම පවත්වනවා ෆිසිකල් ක්‍රමයට සහ ඔන්ලයින් ක්‍රමයට. වෙන විදිහ. අනිත් එක මේ වදමල් වල තියෙන තව විශේෂත්වයක් තියෙනවා. අපිට පාට වෙනස් වෙන ඩ්‍රින්ක් එකක් මේකෙන් හදන්න පුළුවන්. දැන් හදලා බලමු කොහොමද තත්ත්වය කියලා. අන්න කලර් එක ලස්සනට එක්ස්ට්‍රැක්ට් වෙලා තියෙනවා. ඒතර මේ වදමල් වල කලර් එකට හේතුව ඇන්තොසයනිස් කියන සංයෝග. ඇන්තොසයනිස් ගොඩාක් දේවල් වල තියෙන විශේෂයෙන් ගොඩාක් අපිට දම් පාට ගෝවා එක, නිල් කට රොඩු වල ගොඩාක් වෙලම ඇන්තොසයනිස් ඉඳ තමයි කලර් එක අපිට බලා ගන්න හම්බෙන්නේ. මේ බලන්න හරිම ලස්සනයි නේද? වයින් එකක් වගේ හරිම ලස්සනයි. මේක නිකන් බොන්නත් පුළුවන්. හරි. නිකම් ලොකු රහක් එන්න නිකන් කොළ රහක් තමයි එන්නේ. ඒතර මේකෙන් අපි ලස්සන ඩ්‍රින්ක් එකක් හදන්න යන්නේ. මේ කලර් එකෙන් අපිට චුටි සෙල්ලමක් දාන්න පුළුවන්. මොකද මේක අම්ල භෂ්ම දර්ශකයක් වෙනවා. අපි අර එක්ස්ට්‍රැක්ට් කරගත්ත වදමල් ද්‍රාවණේ චුට්ටක් දාගන්න. ඔගලොන්ට පේනවා ඇති ටිකක් දම්පර නෙක්ටර් වගේ ස්වරූපයක් තියෙන්නේ නේද? මේක රසවත් කරගන්න මේක කූල් අසවත් කරගන්න අපි මේකට ස්ප්‍රයිට් එකක් දාමු. pH එකේ 3.3ක් වගේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි අර දාපු දම් පහට ගතිය උදාසීනව ද්‍රාවණයේ තැඹිලි පාට බවට පත් වුනේ. බලන්න. මෙන්න වර්ණය වෙනස් වුණා එක පාට. මේ බලන්න වර්ණය වෙනස් වුණා. මෙන්න පාට දෙකක් ආවා. මේ බලන්න මේකේ පාට එකක්, මේකේ පාට එකක්. හරි පුදුමයි නේද? මම දැන් දාපු කෝප්පය ඇතුලේ බේකින් සෝඩා තිබ්බා. බේකින් සෝඩා තිබ්බ නිසා ආයසරයක් වර්ණය තිබ්බ පාටටම ඇවිල්ලා තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. ඇයි මෙහෙම පාට දෙකක් ආ? මේ දෙකම බොන්න පුළුවන්. වෙන මාතලයක් තියෙන එකේ. රසේ නම් ලොකු වෙනසක් නැහැ. වර්ණ දෙකක් හැදුවා. මේ බලන්න ඔන්න මැජික් එක. හරි මෙන්න විශේෂ එකක් දානවා. විශේෂ එකක් දැම්මම ඔන්න මැජික් එක බලන්න. මොකද්ද කලර් එක බලන්න. මොනවා කලර් එක බවට පත් වෙනවද කියලා බලන්න. මොකක් බවට පත් වුණාද? මේකට විශේෂ හේතුවක් තියෙනවා. දැන් බලන්න පාට දෙක සමානයි. දෙයි කියන්නේ අම්ලයක්නේ. අම්ලය දැම්මම බලන්න පාට වෙනස් වීම. හරි. මේ කිමිස්ට්‍රි එක මම දැන් පැහැදිලි කරන්නම්. ඔයාලා දකින්න ඇති එක එක විදිහට වර්ණ වෙනස් වෙනවා. එහෙම.
එතකොට මෙතනදී උනේ මොකක්ද මේක ලස්සන කෙමිස්ට්‍රි එකක්. එතකොට මේ තියෙන්නේ දෙහි දැම්මහම කොහොමද තියෙන්නේ? මේ තියෙන්නේ වදමල් ඩ්‍රින්ක් එකට බේකින් සෝඩා දැම්මහම කොහොමද තියෙන්නේ කියන එක. මේ දෙකම බොන්න පුළුවන් ඈ. තුනක හැදිලා තියෙන එකට හේතුව තමයි මේ වදමල් වල තියෙන ඇන්ත්‍රසයිනිස් සයිනින්ස් කියන සංයෝගය pH දර්ශකයක් නැත්නම් අම්ල බාෂ්ම දර්ශකයක්. අම්ලයක දෙක වර්ණයකුත් බාෂ්මයකදී තවත් වර්ණයක් දෙනවා. මේක ටිකක් බාෂ්මික ස්වභාවයට ගන්නකොට තැඹිලි පාටට රතු පාටට හුරු ගතියක් එනවා. ආම්ලික ස්වභාවයට එනකොට බාෂ්මික ස්වභාවයට එනකොට ටිකක් මෙන්න මේ වගේ දම්පාර ලස්සන කලර් එකක් එනවා. ඒතර මේකේ කලර් වෙනස් කරන්න පුළුවන් අපිට pH අගේ වෙනස් කරලා. ඒතර ඒකත් එක්ක මේක මම කියන්නේ ස්වභාවික වර්ණකයක්. නිල් කටරොඩු මල් ඊට පස්සේ වද මල් වගේ දේවල් අපිට ස්වභාවික වර්ණක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවා ශරීරයට අහිත කරත් නැහැ. ඒතර යාළගේ pH එක වෙනස් කර අපිට කලර් රේන්ජ් එකක් හදන්න පුළුවන්. ඉතින් මේ වගේ වලත් බීලා බලන්න. මේ එකක්වත් බොන්න ප්‍රශ්නයක් නැහැ. බේකින් සෝඩානේ තියෙන්නේ. බේකින් සෝඩා අපි ආහාරවලට දානවනේ. ඉතල තියෙන මල් ගහේ ගෙදර තියෙන වද මලකින් ටිකක් ගුණවත් බීමක් හදා ගන්න පුළුවන්. ඒත් එක්කම ඉතින් දරුවන්ට අම්ල බෂ්ම දර්ශක කියන්නේ මොනවද කියලා ඔයගොල්ලන්ට ලස්සන්ට පැහැදිලි කරන්නත් පුළුවන් බේකින් සෝඩායි දෙහි පාවිච්චි කරලා මේ වැඩේ කරනකොට. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. අදට ගිහිල්ලා එන්න.